आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी प्रधान प्रवृत्ति विकास या आरंभ बनने मम उदयशानी डबे के दर है प्रथमें अवधान या सिरस तालवित है वापुर पासोलस्सक बहुत दिने विन विन आगमिक वातावरण निवसे सिटे नबी नायक तुमंगे जन्मदिने इटे जनपति आगमिति सह विपक्ष नायक गिन सुबह पैतुम මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 9801 ක්ම වායයි. දිස්ත්‍රික්ක 24ක් පුරා වෛරසය පැතිරෙයි. කිලිනොච්චිය නිරුපද්‍රිතයි. බස්නාහිර පළාතෙන් පිටව ගිය අයට වැඩ වරදි. බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 43කට කොරෝනා වැළඳෙයි. 900කට ආසන්න පිරිසක් නිරෝධායනයට. ජනතාව සැලකිලිමත් නොවු නිසා ඉදිරියේදී රටම වසා දැමීමට සිදුවිය හැකි. සෞඛ්‍ය අංශ අනතුරු හඟවයි. ඇතම් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ කොවිඩ් රෝහල්වල අඩුපාඩු රැසක් රෝගීන්ගෙන් චෝදනා අවධානයෙන් ඉන්න PHI ලෙස පෙනී සිටමින් නිවාස කොල්ල කන කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් උසස් පෙළ විභාගයේ හෙට ගිණුම් කරන විෂයයට ගණක යන්ත්‍රයක් භාවිතා කිරීමට අවසර ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත උතුම් වප්පුර පසළොස්සක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා මෙවර සියත අමාවැස්ස පෝදා විකාශය නිවසේ සිට ආගමික වතාවත් සිදු කිරීමට ඔබ සැමට අවස්ථාව ලබා දෙමින් අද දවස පුරා ක්‍රියාත්මක වුණා ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ වප්පුර පසළොස්සක පොහොය අදට යෙදී තිබෙනවා පෙරවස් විසූ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම හෙවත් මහා පවාරණේ සිදු කරන පොහොය ලෙසයි වප් පොහොය හැඳින්වෙන්නේ සංකස්සපුර දේවාවරෝහණය සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර භික්ෂුන් අතර අග්‍රස්ථානයේ ලැබීම තූපාරාම සෑමළුවේ පැවති විනය සංගායනාව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික දින් රැසක්ද වප්පුන් පොහෝ දින සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් රට තුල පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සියලු සැදැහැවතුන්ට නිවසේ සිට සියාගමික වතාවත්වල නියැලීමට අවකාශය සලසා දෙමින් සියත ටීවී අමාවැස්ස පෝදා වැඩසටහනද අද උදෑසන ආරම්භ වුණා අටමහා කුසල් ඇතුළු මහා කුසල් සම්භාරයක් රැස් කර ගැනීමට මෙවස්සාන සමයේ විශේෂයෙන් හෙටින් ආරම්භ වන චීවර මාසයේ අපේ බෞද්ධයන්ට ඉඩකඩ සැලසෙනවා අපිත් ආරක්ෂා වෙලා පිණු සිද්ධ කරගෙන කටින පිංකම් සැලසුම් කරන්නේ කොහොමද කියන උපදෙසුත් අපට මේ සාකච්ඡාවෙන් ඔබව දැනුවත් කරන්න ලැබෙනවා මේ පිංකම පිං වැඩෙන හැටියට කිසි අඩුවක් නැතුව වෙන අවුරුදු වල වගේම කිසිම පසුතැවෙන්න දෙයක් නැතිව මේ පිංකම කරගන්න सुमधुर धर्म देशना धर्म साकच्छा एतुलु वेडसटहन रसक अद दवस पुरा अप उबवेत गिन आमे निवसे सिटम पिलिवेत पुरन सुवहसाक सदहवतुन्ये सित पहान करवी में अरमुनें प्रजावत आदरे करा परिसरेत आदरे करा එතකොට ප්‍රජාවත් ඔබට ආදරය කරයි පරිසරයත් ඔබට ආදරය කරයි ප්‍රජාවට එරෙහි වෙනකොට පරිසරයට එරෙහි වෙනකොට ප්‍රජාවත් පරිසරයත් අපට එරෙහි වෙලා පිට පිට අපට වැටෙන කම්පහර ගන්නවා ඒක තමයි ඇත්ත මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනයකම පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 203 වැනි ධර්මදේශනය අද අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්තුණා ප්‍රථමයෙන්ම ආගමික වතාවත්වල නියලුණු අග්‍රාමාත්‍යවරයා සිය ජන්මදිනයේ නිමිත්තෙන් සහ COVID-19 වසංගතය හමුවේ රටට සෙත්පතා සෝමාවතී පුදබිම වෙත පූජා කිරීමට නියමිත මුතු පබළු වලින් අලංකාර කළ අඩි 6ක් උසැති කරඬුවද වැඳ පුදා ගත්තා මුතු පබළුවලින් නිර්මිත මෙම කරඬුව අරලියගහ මන්දිරයේ රෝපිත බෝධීන් වහන්සේ අභියස සිට සෝමාවතී පුදබිම වෙත වැඩම කරවීමද අද දිනේ සිදු කෙරුණා. මෙවර ධර්මදේශනාව පැවැත්වුවේ මහනුවර අලුත්ගම ධම්මන්තලාව පුරාණ විහාර වාසී බල්ලපිටිය මහානද සිහසුනේ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ විසින්. ධම්ම සවන කාලෝ අයං භදන්තා
බුදුරජාණන් වහන්සේ අපිටත් අවවාද කළා ගෝචරේ බික්කවේ සකේ ගෝචරේ බික්කවේ චරත සකේ පෙත්තිකේ විසයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් තථාගතයන් වහන්සේ නැමැති පියාගේ විෂයපතේ ඉඳුණ කියලා ඒ විෂයපතේ තමයි භික්ෂුවක් හැටියට මට තියෙන රැකවරණය තියෙනම ස්ථානේ ඒ වගේම තමයි ඔබ හැම කෙනෙකුටම තියෙනවා තිරුවන් සරණ ගියා නම් පන්සිල් සමාදන් වුණා නම් ඔබේ විෂය ඒක සාදු 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 කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග රට තුල උද්ගත වී ඇති තත්ත්වය සහ බස්නාහිර පළාතට බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් වෙනදාට සදහැවතුන්ගෙන් පිරි ඉතිරි යන දිවයිනේ විහාරස්ථාන අද දිස්මුණේ මේ ආකාරයෙන් ස්ලාමීය බැතිමතුන් මහත් බැතියෙන් සමරන ශුද්ධ වූ මොහොමඩ් නබිතුමන්ගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා මීට වසර 1400 කට පමණ පෙර අරාබිකරයේ උපත ලැබූ ශුද්ධ වූ මොහොමඩ් නබිතුමන් සැලකෙන්නේ ලොවටම කරුණාව දැක්වූ ආගමික නායකයෙක් ලෙසින් අන්‍යෝන්‍ය අවබෝධය පරාර්ථකාමීත්වය සහ සමාජ සාධාරණත්වය නබි නායකතුමන්ගේ ඉගැන්වීම්වල මූලික හරයයි ස්වකීය නායකත්වය තුළින් ජන සමාජය තුළ නීතිය සහ සාමය ඇති කිරීමට මෙන්ම සමාජ සහජීවනයේ ඇති කිරීම උදෙසාද නබි නායකතුමන් විශාල මෙහෙවරක් ඉටු කළා නබි නායකතුමන් මිය යන්නට පෙර අවසාන දේශනාවේදී මුළුමහත් ජනතාවට ආදර්ශයක් ද ලබා දුන්නා. එනම් මම ඔබ අතර විශේෂ දෙයක් තබා යන්නෙමි. ඒ අල්ලා දෙවියන්ගේ වදන් අඩංගු අල් කුරානයේ සහ මා විසින් කළ කී ජීවිත ආදර්ශයයි. මේවා නිසි පරිදි පිළිපදින්නේ නම් ඔබට නිසි මග යාමට හැකි වනු ඇත. සමාජ සාධාරණත්වය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ නබි නායකතුමන්ගේ ජන්මදිනය ලොව පුරා ස්ලාම් බැතිමතුන් අද දින සමරනු ලබන්නේ මහත් භක්තියෙන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නබි නායකතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමකින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නබි නායකතුමන්ගේ ජන්මදිනය සැමරෙන මේ සමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමග අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදී පරාජය කොට යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අදිෂ්ඨානයෙන් ස්ලාම් බැතිමතුන් අත්වැල් බැඳගත් යුතු බවයි. ස්වකීය ජීවිතේ පුරා නබි නායකතුමන් සුරකි ගුණාංග මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම අපරිමිත බවත් අන්‍යෝන්‍ය අවබෝධය සහෝදරත්වය එකිනෙකාට උපකාර කිරීම සහ සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම් වල හරය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නබි නායකතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් සඳහන් කරන්නේ අන්නයට ආදර්ශයක් වූ නබිතුමා සිය අනුගාමිකින්ට ආදරය සහ භක්තියේ වැදගත්කම කියා දුන් අතර සමාජයේ ඇති නැති පරතරය නැතිකර සමානාත්මතාවයට කැපවී ක්‍රියා කරනු ලැබූ බවයි. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ බල ප්‍රදේශයට අයත් මාලිකාතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසක හටගත් ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. අදවන් දිනකදී ඔබටත් මේ විපතටපත් වූ පවුලට උදව්වක් උපකාරයක් කරන්නට හැකිනම් බලන්න මේ දර්ශන. Thank you.
වැලිමඩ මාලිගාතැන්න ප්‍රදේශයේ ජීවත් වූ කපිල ශ්‍රීකාන්ත මහතාගේ පවුලටයි මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ පෑමට සිදු වී ඇත්තේ. ගින්න හටගන්නා අවස්ථාවේදී නිවසියන් මෙම නිවස තුළ නොසිට ඇති අතර ඔවුන් අසල්වැසි නිවසකට සහ යාබදව පිහිටි වෙළඳ සැලකට ගොස් සිටි අවස්ථාවේදී මෙම ගින්න හටගත් බවයි අපට වාර්තා වුණේ. මගේ දරුවෝ උසස් පෙළ ලියනවා දුව 10 වසරේ. මොනවත් මෙතන වෙලා නැහැ. අපි ගොඩාක් දුක් මංචල තමයි මේ වෙලත් අදාගත්. උයාගෙන කන්නවත් හටි මුට්ටියක්වත් ඇඳුමක්වත් දරුවන්ට පොතක් පදක් මොනවත්ම නැහැ. මොන හරි කරලා නේ මගේ දරුවන්ට යහපතක් කවුරු කවුරු හරි මොන හරි කරන්න අපි දරුවන්ට අපිට ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට දැඩි පරිශ්‍රමයක් දරුවද එය ඵල රහිත වී ඇති අතර නිවසේ තිබූ සියලුම දේ ගිනිගෙන විනාශ වී තිබෙනවා. දරුවන් දෙදෙනෙකුගෙන් යුත් මෙම පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මෙවර උසස් පෙළ විභාගයටද පෙනී සිටින අතර ඔහුගේ හැඳුනුම්පත, පෙළ පොත් සහ සටහන් පොත් ඇතුළු සියලු දේද ගින්නෙන් විනාශ වී තිබෙනවා. මේ වන විට තම ඇඳිවත පමණක් ඉතිරිව ඇති මෙම පවුල ඉතාමත් අසරණ භාවයට පත්ව ඇති බවයි අපට වාර්තා වුණේ. කයිවත් උදව්වන්නේ මේ ඒ නිසා මේ බල්ලා උදව්වක් කරන්න කියලා තමයි කියන්නේ. කුලී වැඩ කරමින් තම දෛනික ජීවිතාව ගෙනියන ශ්‍රීකාන්තගේ පවුලට නැවත නිවසක් ඉදිකර ගැනීමට හෝ නිවසට අවශ්‍ය දේ මිලදී ගැනීමට ඔබේ කාරුණික සහයෝගයේ හිමිවනු ඇතැයි මේ වප් පොහොය දිනේ අපද අපේක්ෂා කරන්නෙමු. රට තුල ව්‍යාප්තව පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි මේ තොරතුරු. මෙරට කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව අද 500 වන විට 9800 සීමා වාසන්නයට පැමිණ තිබෙනවා. දිස්ත්‍රික්ක 24ක් පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසයෙන් මෙතෙක් ආරක්ෂිතව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය පමණයි. මේ අතර ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ ඇතැම් කොවිඩ් රෝහල් තුල අඩුපාඩු පවතින බවට රෝගීන් සිදු කරන චෝදනා ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙමින් පවතිනවා. අද උදැසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9700 සීමාව ඉක්මවා තිබුණා. එලෙස වාර්තා වන ආසාදිතයින් අතුරින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 24 තුලින්ම ආසාදිතයින් වාර්තා වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 2960 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1760 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 දෙනෙකු මෙලෙස වාර්තා වී තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68ක් සහ ගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් වාර්තා වී තිබුණා. මෙතර ඊයේ දිනේදී COVID-19 ආසාදිතයින් 586 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුද්ගලින් 580 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. මේ රෝගීන් සොයා ගැනීම සඳහා මේ දක්වා අපේ රට තුල PCR පරීක්ෂණ 500,000කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඊයේ දවස් තුල පමණක් අපි තවත් රෝගීන් 582 දෙනෙක් සොයාගත්තා. මේ පැලියකොඩ සහ මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව ඉන් වැඩිම පිරිසක් අපිට වාර්තා වන්නේ කොළඹ මහනගර සභා සීමාව තුළින් 110,000 දෙනෙක්. ඒ වගේම මීගමුව දීවර වරාය ආශ්‍රිතව, දෙල්ලම ආශ්‍රිතව රෝගීන් 50 දෙනෙක් සොයාගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ PCR පරීක්ෂණ තවදුරටත් සිදු කිරීමට තව රෝගීන් සිටි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ අවස්ථාව වන විට රටේ බොහෝ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන සියලුම රෝගීන්ට යම් හෝ සම්බන්ධතාවයක් විශේෂයෙන්ම මේ පෑලියකොඩ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ සම්බන්ධතාවයක් තියෙන බව අපිට පෙනී යනවා. පසුගිය 24 වනදා පානදුර නගරයේ පුත්කලින් 60 දෙනෙකුගෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව පුත්කලින් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබුණා. මොවුන් සියලු දෙනාම පැලියකුඩ මත්ස්‍ය වෙළඳපළේ COVID-19 වෛරස ආසාදිත පුත්කලින්ගේ ආශ්‍රිතයින් බවට තොරතුරු වාර්තා වුණා. ඊයේ දින වෛරස ආසාදිත පුත්කලින් බවට තහවුරු වූ පුත්කලින් අතුරින් එක් කාන්තාවක් පසුගිය 24 වනදා PCR පරීක්ෂණයෙන් අනතුරුව
සිය නිවසට යන අවස්ථාවේදී කළුතර නාගොඩ රජයේ ඔසුසැල වෙත සහ බොම්බවල තේක්කවත්ත සතුසු වෙළඳසැල වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම කාන්තාව සතුසු වෙළඳසැල වෙත පැමිණි ආකාරය ආරක්ෂිත කැමරාවකද මෙලෙස සටහන් වී තිබුණා. වෛරස් ආසාදිත කාන්තාව මෙලෙස ගමන් කිරීමේ හේතුවෙන් බොම්බවෙල තේක්කවත්ත සතුස අලවිසල සහ කළුතර නාගොඩ රජයේ ඔසුසැල මෙවන විට තාවකාලිකව වසා දමා තිබෙනවා. හැටන් කොටකල ඩ්‍රෙටන් තේවතු යායේ සහ කොටකල නගරයේ නිරෝධායනට ලක් කර තිබූ පැලියකොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවය කරන සේවකයෙකුට සහ ඔහුගේ ආශ්‍රිතයෙකුට COVID-19 වෛරසය ආසාදිත වී ඇති බව PCR පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වූ බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. පැලියකොඩ මත්ස්‍ය වෙළඳපොලේ කම්කරුවෙකු වශයෙන් සේවය කළ සේවකයා සහ ඔහුගේ පවුලේ සමාජිකින් සිව් දෙනෙකු කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ස්වයන් නිරෝධායනට යොමු කර තිබුණා. මෙතර තලවකැලේ පූඬලු ඔය වටකොඩ කොත්මලි යන ප්‍රදේශවලින් COVID-19 වෛරසය ආසාදිනි වූ රෝගීන් කිහිප දෙනෙකු හමු වීම හේතුවෙන් තලවකැලේ පූඬලු ඔය නගරයට වතු කම්කරුවන් සංචරණය වීම නතර කිරීම සඳහා පූඬලු ඔය නගරයේ දින කිහිපයක් වසා දැමීමට එම නගරයේ වෙළඳ සංගමය කටයුතු කර තිබෙනවා. මෙතර කොළඹ සහ ඒ අවට ප්‍රදේශයේ රෝහල්වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කොරෝනා රෝගීන් 69 දෙනෙකු නේවාසික ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිර සෙවන කොරෝනා ප්‍රතිකාර මැදිස්ථානයේ වෙත අද උදෑසන රැගෙනු ලැබුවා. බස් රථ තුනකින් මෙම පිරිස රැගෙන ආව බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අනුරාධපුර වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ පැලියකොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් හමු වූ කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයින් වන මෙම ආසාදිතයින් 69 දෙනා සිදු කළ PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූවන් බවයි. මේ පිළිබඳව සිදු කළ සොයා බැලීමකදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොළඹ සහ ඒ අවට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිකම හේතුවෙන් මෙම රෝගීන් පිරිස සිරිසෙවන කොරෝනා මධ්‍යස්ථානයේ වෙත යොමු කර ඇති බවයි. මෙම රෝගීන් පිරිස රැගෙන එන විට ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් මෙත්සිරිසෙවනේ සකස් කර නොතිබෙන නිසා එම පහසුකම් සලසනතුරු රෝගීන් පිරිස ඔවුන් පැමිණි බස් රථ තුලම රඳවා තබා ගැනීමට සිදු වූ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා. මෙතර කුලියපිටිය මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරිනියකගේ සැමියකු කොවිඩ් ආසාදිත බවට ලද වාර්තා අනුව අදාළ පොලිස් නිලධාරිනිය සහ ඇය සමග සේවය කළ නිලධාරීන් නිවසේ ස්වයන් නිරෝධායනට ලක් කිරීමට කුලියපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද දින පියවරගෙන තිබුණා. එසේ COVID-19 වෛරසය ආසාදිනි වී ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට වූ අතර අදාළ නිලධාරියා නිවසට පැමිණ ගොස් සිටීම හේතුවෙන් කුලියපිටිය රෝහලේ සේවය කරන බිරිඳද ඇතුළු නිලධාරින් පිරිසකට ස්වයන් නිරෝධායනට ලක්වන ලෙස එසේ උපදෙස් ලබා දී තිබූ බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. මෙතර බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථානවලට අනුයුක්තව තවත් පොලිස් නිලධාරීන් 21 දිනකට COVID-19 වෛරසය ආසාදිනි වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 43ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිලධාරීන් 122 දෙනෙක් යොමු කර ඇති අතර නිලධාරීන් 771 දෙනෙකු ස්වයන් නිරෝධායනට යොමු කර තිබෙනවා. පොලිස් නිලධාරීන් 22 කට ආසන්න සංඛ්‍යාවකට මෙවන විට මේ රෝගය ආසාදිනේ වෙලා තිනවා. ඒ හැම කෙනෙක්ම පාහේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව ඇතිවුණු පොකුරේ සමාජිකින් බවට පත් වෙලා තිනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන කටයුතු වලට යොමු කරලා තිනවා. මෙතර කොග්ගල වෙළඳ කලාපයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදිනි වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුරකේ සිංහාරච්චි මහතා ප්‍රකාශ කළා. ගල් රත්නම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සේවිකාවන් දෙදෙනාම බ්‍රැන්ඩික්ස් ආයතනයේ විසින් ලබා දෙනු ලබන ප්‍රවාහන පහසුකම් භාවිතා කරන සේවිකාවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. මෙතර කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයේ විල්කොඩවත්ත සහ විල්කොඩ නගර සභාවේ කම්කරු නිවාස සංකීර්ණයේ ආශ්‍රිතව සිටි පුත්කලින් දෙදෙනෙකු කුරුණෑගල නගරයේ මාළු වෙළඳාමේ නිරත වූ පුත්කලින් දෙදෙනෙකු ඇතුළු පුත්කලින් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනි වූ බව අද පස්වරුවේ තහවුරු වුණා. එමෙන්ම කුරුණෑගල මල්ලවපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ද තවත් COVID රෝගීන් 8 දෙනෙකු වාර්තා වී තිබුණා.
කොවිඩ් ආසාදිතයින් මෙලෙස වාර්තා වීමත් සමග කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට අද පස්වරුවේ සෞඛ්‍ය අංශ පියවරගත් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර රට පුරා පැතිර යමින් පවතින කොවිඩ් වසංගතය හමුවේ දහස් සංඛ්‍යාත පුද්ගලයින් පිරිසක් නිරෝධායනය වෙමින් සිටින අතර 6000කට ආසන්න පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටින බැවින් ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සෞඛ්‍ය අංශ සමග එක්ව දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒත් ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ රෝහල් තුල විවිධ අඩුපාඩු අක්‍රමිකතා සිදුවන බවට පැවසෙන දර්ශන අප ප්‍රාදේශීය වාර්තාකරුවන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මෙලෙස වාර්තා වී තිබෙනවා. PCR ගන්න කියලා කියනවා. ගත්ත ගම ඔක්කොමඩ මේක තමයි තියෙන්නේ කියලා කියනවා. මේ ඔක්කොම මිනිස්සු බයිනවා. පොඩ්ඩක් කරා අපි පොඩ බලන්න. අපිට මෙච්චර මිනිස්සු ඉන්න කොච්චර කට්ටිය ඉන්නවා මෙතන ඇවිල්ලා. ප්‍රශ්නේ මොනවා තියෙන්නේ? අපිට මොනවාද ඕමඩා වෙන්නේ? මොනවාද හෙත්තේ කියලා කවුරු බලන්නේ නැහැ මෙතන ඇවිල්ලා. ත්‍රිකුණාමලිය ඊචලම්පත්තුව රෝහලේ කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන ඒකකේ දර්ශනයි මේ ඔබ දකින්නේ. අදාළ රෝහලේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් 102 දෙනෙකු මේවන විට ප්‍රතිකාර කටයුතු සඳහා රැඳී සිටින බවටයි තොරතුරු අනාවරණය වුණේ. ත්‍රිකුණාමලිය ඉච්චලම්පත්තුව රෝහලේ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන එම මධ්‍යස්ථානය තුළ විවිධ අක්‍රමිකතා සහ අඩුපාඩු පවතින බව රෝගීන් පවසනවා. මේ අතර මහව කැත්තපහුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස ව්‍යාජ ලෙස සැරසී පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු විසින් නිවසක සිදු කළ කොල්ලකෑමක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. PCR පරීක්ෂණයක් සිදු කිරීමට බව පවසා කිසියම් ප්‍රතිවර්ගයක් ලබා තී නිවසියන් සිහිමුර්ජා කර මෙම කොල්ලකෑම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ සවස 3:00 පමණ එක්තරා නිවසකට පැමිණි 3 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පවසා තිබෙනවා. නිවසියන් පවසන ආකාරයට කාන්තාවක් වැනි තැනැත්තෙක්ද සිටි බව වාර්තා වෙනවා මේ 3 දෙනා අතර. ඉන්පසුව PCR පරීක්ෂණ සිදු කිරීමටයි පවසා යම් පෙත්තක් ඔවුන්ට ලබා දී ඇති බවට වාර්තා වෙනවා. එය පානය කරන ලෙසට ඉන්පසුව සිදු වූ දෙයක් එම නිවසියන් දන්නේ නැහැ. නමුත් අද දින උදෑසන තමයි ඔවුන් නැවත අවදි වී තිබෙන්නේ. එම අවස්ථාවේදී බලන විට ඔවුන්ගේ පවුන් 3:00 පමණ ස්වර්ණාභරණ රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. මෙය කොල්ලකෑමක් බවට අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් මහව පොලිසිය දැනට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර කොරෝනා පළමු රැල්ල පැමිණි මොහොතේ එය පරාජය කිරීමට මෙරට සියලු මාධ්‍ය ඒකබද්ධව ක්‍රියා කළසේ මෙවරද ඒ වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙන ලෙස සියලුම මාධ්‍ය ආයතන වලින් ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රමුකල්ල මහතා ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන් ජනතාවට වඩාත් සමීප මෙරට සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යන්ට මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරිය ඇතයිද ඒ වෙනුවෙන් එවක සියලු මාධ්‍ය ඒකාබද්ධව කටයුතු කිරීම ප්‍රශංසනීය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මෙරට විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි හිමිකරුවන් ප්‍රධානීන් නියෝජනය කරන විද්‍යුත් විකාශකින්ගේ සංගමයේ සමග ජනමාධ්‍ය අමාත්‍යංශය පැවති සාකච්ඡාවකදී ඒ මහතා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. මේවන විට නිර්මාණය වී ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ ආසාදිතින්ගේ ඉතා අධික වෛරස් සාන්ද්‍රණයක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවත් ඒ තුළින් වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. රෝගීන් එක්කෙනා දෙන්නා මුලින්ම වාර්තා වෙලා ඊට පස්සේ රෝගේ ව්‍යාප්ත වෙන අවස්ථාවේදී අපි වෛරස වේදී පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු එයත් එක්ක කතා බහ කිරීමේදී එළිදරව් වෙච්ච කාරණේ තමයි යම් වෙනසක් මෙතන වෙනසකට භාජනය වෙලා තියෙනවා කියන කාරණේ. වෛරස් සාන්ද්‍රණය ඉතා අධික සාන්ද්‍රණයක් අපි බහුතරයක් සාම්පල් වල දැක්ක. දැන් අපි කන්දේ කාඩුවේදී බලනකොට වෛරස් සාන්ද්‍රණය මෙච්චර තිබුණේ නැහැ. වැලිසර නාවික හමුදා කඳවුරේදී බලනකොට මෙහෙම තිබුණේ නැහැ. මේකට හේතු කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි වෛරස් සාන්ද්‍රණය වැඩි අවස්ථාවේදී එහෙම නැත්නම් රෝගී මුල් අවස්ථාවේදීම අපි රෝගීන් අඳුනගත්තොත් එහෙම මේ අවස්ථාවේදී වෛරස් සාන්ද්‍රණය වැඩි. පහුවෙලා රෝගී අඳුන ගන්නකොට වෛරස් සාන්ද්‍රණය ඒකට උඩට ගිහිල්ලා පහළට ඇවිල්ලා. දෙවෙනි කාරණේ තමයි මෙච්චර දවසක් ලංකාවේ තිබිච්ච වෛරස් එකේ මොකක් හරි වෙනසක් සිද්ධ වුණාද කියන කාරණා. තිබිච්ච වෛරසයේම යම් විකෘතියකට එහෙම නැත්නම් වෙනස් වීමකට භාජනය වුණාද වෙනත් විදේශ රටක තිබිච්ච වෛරස් ප්‍රභේදයක් රට ඇතුළට ආවද කියන කාරණා.
එදාට වඩා අද ජනතාව පරිස්සම් විය යුතුයි. වෛරස් සාන්ද්‍රණය වැඩි වෙලා තිබීම හරහා එහෙනම් මරණ ගාණත් වැඩි වෙයි. එහෙම නැත්නම් වෛරසයේ සංකූලතාවය ගාණ, වෛරසයේ ප්‍රබල බව වැඩි වෙයි. ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධ විශේෂඥයන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් උත් මරණ අපේ ඉස්සරහා ඇවිල්ලා ගොඩ ගැහෙනකන් ඉන්නේ නැතුව වහාම කරුණාකරලා මේ සම්බන්ධය අධ්‍යයනය කරලා මේකේ තියෙන අවදානම ජනතාවට කියන්න. රජයට කියන්න. මේ සතියන්තයේ අවසාන වෙනකොට ඒ ප්‍රදේශවල කිරීමට නියමිත මහජන සෞඛ්‍ය මැදිහත්වීම් පාලන කටයුතු ඉලක්කගත අවසානයේ දක්වා නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. PCR පරීක්ෂණයක් කියන්නේ අවසාන වශයෙන් රුපියල් 10,000ක් පමණ වියදම් වෙනවා. මේවා එකක්වත් ලංකාවේ හදන්නේ නැහැ. මේවා ලබා ගැනීමට නම් යම් ප්‍රමාණයකට හෝ ආර්ථික කටයුතු සිද්ධ විය යුතුයි. රටම වහන්න යෝජනා කරන එක හොඳ දෙයක්. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. දැන් විශාල සංඛ්‍යාවක් මේ ඇඳිරි නීතියත් එක්ක කොළඹින් පිට ගිහිල්ලා තියෙනවා. ඒ මගින් කොළඹින් එළියේ වැඩි වැඩියෙන් රෝගීන් වාර්තා වුණොත් මම හිතනවා වෙන විකල්පයක් නැති වෙයි රටම වහන්න වෙයි. පුළුවන් තරම් බලාපොරොත්තු වෙන්නේ රටම වහනවා නෙවෙයි සාධනීය යුතු ප්‍රදේශ අවම කිරීම සඳහා කටයුතු කිරීම. අපි හිතනවා සියලු දෙනාගේම සහාය ලැබුණොත් මේක කරන්න පුළුවන්. මෙතෙක් හඳුනාගත් ප්‍රදේශවලට මේ රෝගය සීමා කරගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. PCR පරීක්ෂණ කිරීමේ හැකියාව නොකඩවාම අපි වැඩි දියුණු කරමින් යනවා. අවශ්‍ය කරන රසායනාගාර ශිල්පීන් 100කට අධික සංඛ්‍යාව මේ වෙන විට අලුතින් පත්වීම් ලැබලා ඒ රසායනාගාරවලට යවලා තියෙනවා. ඒ වගේම ඉදිරි දින කීපය තුළ PCR පරීක්ෂණවලට අමතරව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හඳුනා දීමට කටයුතු කරමු. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යලි ක්‍රියාත්මක කරන ලෙසට බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර තිබෙනවා. 2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ නිවසේ සිට වැඩ කිරීමේ කාලය තුළ ලැබූ අධ්‍යක්ීම් උපයෝගී කරගෙන අත්‍යවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛයේ ජනාධිපති ලේකම් PB ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍ය අධිකාරීවරුන් වෙත යොමු කරනු ලැබුවා. වෛරස ව්‍යාප්තිය නිසා සංචරණයේ සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එය විශේෂයෙන් අදාළ වනවා. මේ දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අවධානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන දැටි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු වනවා. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තම විෂයපතයට ගැනෙන සියලු පහසුකම් සැපීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව බැඳී සිටින බව ලේකම්වරයා සඳහන් කර සිටියා. එක් ආයතනයට දුරස්ථව ඉටු කළ හැකි කාර්ය සහ නිවසේ සිට සේවය කළ යුතු සේවකින් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවරෙනවා. එසේ නිශ්චය කිරීමෙන් පසු අදාළ ලිපිගොනු සහ උපකරණ නිසි අවසරයක් ඇතිව සේවකින්ගේ නිවෙස් වෙත ලබා දිය යුතුයි. නිවසේ සිට වැඩකරන කාලය උදේ 8:30 සහ සවස 4:15 දක්වා වනවා. ඇඳිරි නීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාවය අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට හැකියාව පවතිනවා. නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කිරීම සඳහා විකල්ප සන්නිවේදන මාධ්‍ය භාවිත කරන්නයි චක්‍රලේඛයේ මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කෙටි පණිවිඩ සේවය, විද්‍යුත් තැපෑල, දුරකථන, පරිශීලක හිතකාමී යෙදවුම් වන WhatsApp සහ Skype ඒ සඳහා භාවිත කිරීමට හැකියාව පවතිනවා. නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැපයීම ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීමක්. ස්වයන් නිරෝධායනී නිරත සේවකින්ගේ දිවසේ සිට වැඩ කරන්නේ ඉල්ලා සිටීමට ආයතන ප්‍රධානියාට බලය පවතිනවා. එසේ වුවද සුළු වශයෙන් හෝ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සේවකයෙකුට කිසිදු කාර්යයක් පැවරීම නොකළ යුතුයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමගම බස්නාහිර පළාතට ඇතුළු වීම හෝ ඉන් පිටවීම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම නීතිය කඩකළ පුද්ගලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට එළඹෙන නොවැම්බර් 2 සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ බස්නාහිර පළාතට ඇතුළු වීම සහ ඉන් පිටවීම තහනම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. දැන් මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් බල ප්‍රදේශ 117ක ක්‍රියාත්මක වෙනවා. මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ කිසිම හේතුවක් මත බස්නාහිර පළාත තුළට පැමිණීමට හෝ බස්නාහිර පළාතෙන් පිටතට යාමට
අවස්ථාව ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම බස්නාහිර පළාත තුල සංචරණය සම්පූර්ණයෙන්ම සීමා වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. ඔබ අධිවේගී මාර්ගයේ පිවිසුම් වලට යන්නට එපා. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන වලට යන්නට එපා. අතුරු පාරවල් ඔස්සේ ඔබට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සියලු මාර්ග අවහිර කරලා තියෙන්නේ. ඒ වගේම මෙහෙම ගමන් කරනවා නම් ඇදිරි නීතිය වෙලාවේ ඒ ඇදිරි නීති කඩකිරීමක් හැටියට සලකා අනිවාර්යෙන්ම අපිට කටයුතු කිරීමට සිදු වෙනවා. ඊයේ රාත්‍රී 12ට ඇදිරි නීතිය පැනෙව්වේ පොලිස් බල ප්‍රදේශ 68ක් ආශ්‍රිතව ඇදිරි නීතිය ක්‍රියාත්මක වුණා විශේෂයෙන්ම දින ගණනාවක් තිස්සේ. දැන් මීට අමතරව ඊයේ රාත්‍රී තවත් පොලිස් බල ප්‍රදේශ 49කට පැනෙව්වා. ඒ අනුව තමයි බස්නාහිර පළාත 112ක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ 5ක් ලෙස මුළු පොලිස් බල ප්‍රදේශයේ 117ක් ආශ්‍රිතව ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රියාත්මක වන ඇදිරි නීතිය ඊයේ රාත්‍රී අලුතෙන් පැනව බස්නාහිර පළාතේ පොලිස් රසම් 49ට ලබන දෙවෙනිදා උදෑසන 5ට අවසන් වෙනවා. නමුත් ඇදිරි නීතිය එතෙක් පැවතුණු පොලිස් බල ප්‍රදේශ 68ේ ඇදිරි නීතිය ඒ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින බස්නාහිර පළාතේ බෙන්තර පාලම අසල ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධකයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පැමිණියා. කොවිඩ් 19 වෛරස ව්‍යාප්ති වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ ඊයේ මධ්‍යම රාත්‍රී 12 ඉඳලා සෞදා අලුයම් 5 වෙනකන් ඇඳිරි නීතිය පනවලා තිනවා. ඒ අනුව අපි මේ දැන් ඉන්නේ බස්නාහිර පළාත සහ දකුණු පළාත වෙන් කරන බෙන්තර පාලම අසල අපි ඉන්නේ අලුත්ගම පාලම අසල. මේ ස්ථාන එහාට තියෙන දකුණු පළාතට බස්නාහිර පළාතෙන් පුද්ගලින් ගමන් කිරීම මේ වෙද්දි සම්පූර්ණයෙන්ම පහේ නවත්තලා තිනවා. මෙම ස්ථානයෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් හෝ සුවිශේෂී හේතුවක් මත නිකුත් කරපු ඇඳිරි නීති බලපත්‍රයක් තියෙන කෙනෙකුට පමණයි. ඒ අනුව ඊයේ සවස් කාලේ ඉඳලා මෙම ස්ථානය හරහා දකුණු පළාත ඇතුළු ලංකාවේ අනිත් පළාත්වලට ගිහින් තියෙන්නේ සාමාන්‍ය සතියන්තයක ගමන් කරන වාහන ප්‍රමාණයට ඉතාම අඩු ප්‍රමාණයක් බව මේ ස්ථානයේ අරුද්දම ස්ථානාධිපතිවරයා සාක්ෂි දරනවා. ඒ විතරට අඩු වාහන ප්‍රමාණයක් තමයි ගමන් කරලා තියෙන්නේ. ඒ අනුව පොලිසිය විසින් කරපු ඉල්ලීම නැත්තම් නිරෝධාන ඇඳිරි නීතියට අවනතව බස්නාහිර පළාතේ බහුතරයක් මහජනතාව තාවකාලික පදිංචිකරුවන් පළාතේ පිටවෙන්නේ නැතුව තාමත් පළාත ඇතුළේ රැඳී සිටින බව ඉතාම පැහැදිලි. තාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේක තේරුම් ගන්න දනුවන් වලට එහෙම නැත්නම් අතනටපත් වීම සඳහා නෙමෙයි තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේ දරුපවුලේ ආරක්ෂාව සඳහා වකිම ක්‍රියා කරන්න කියලා. සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කරමින් කොරෝනා වෛරසයේ මෙරටින් තුරන් කිරීමට කැපවීම පුරවැසියන් වන අප සියලු දෙනා සතු වගකීමක් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා. අපි මේ කෝවිඩ් වසංගතයේ තර්ජනයට මුහුණ දෙන්නට අපි එක එක්කෙනාගෙන් ඉෂ්ට විය යුතු යුතුකම සහෝදරත්වයෙන් යුතුව ඉෂ්ට කරන්නට අපි කැප වෙන්නට ඕනේ. මොන ආගමකට අයිති වුණත් මොන භාෂාවක් කතා කරත් මොන ජාතියකට අයිති වුණත් අපි හැමෝම එක සහෝදරයන් පිරිසක් වශයෙන් මේ රට තුලින් මේ මහා උවදුර තුරන් කරන්නට අපෙන් ඉටු යුතු යුතුකම අපි ඉෂ්ට කර යුතුයි කියලා. කෝවිඩ් උවදුර ආරම්භ වෙච්ච වෙලාවේදී ඒ සඳහා ඉතාමත්ම ලොකු කැපවීමකින් සේවය කරපු තාමත්ම සාර්ථක ලෙස පාලනය කර ගන්නට කටයුතු කරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපේ නිලධාරි මහත්ම මහත්මීන්ටත් ඒ වගේම ආරක්ෂක අංශවල නිලධාර මහත්මී මහත්වරුන්ටත් ඒ සියලු දෙනාටම අපි පළමුවෙන්ම ඒ විදිහට ස්තුතිවන්ත වෙමින් ඒ අය අපිට දැන් නැවත වරක් දෙන අවවාද අනුශාසනා අකුරටම පිළිපදින්නට අපි කටයුතු කළ යුතුයි. දැකලා තියෙනවා සමහර වෙලාවට අපේ ජනතාව හුඟක් අය තමන් මේ නීති රීති වලට කීකරු වෙන්න කැමති නමුත් කීප දෙනෙක් ඉන්නවා මේ සම්බන්ධව වැරදි විදිහට කටයුතු කරන්න යොමු වෙන. එහෙම කරන්න එපා. ඒක ඔබේ නිදහස නෙමෙයි. නිදහස කියලා කියන්නේ අනුන්ගේ ජීවිතයට පීඩාවක් නොවන විදිහට තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට පුරුදු වීම. ඒ නිසා මම ඉතාමත්ම ඕනෑකමින් ඔබගෙන් ඉල්ලා සිටිනවා අපි මේ වගකීම ඉෂ්ට කරන්නට කැපවෙමු කියලා පළවෙනිවෙන්. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ රට තුළ සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කලා ඔය ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානයේට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කලාඔය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ පැමිණ විහාරාධිපති අමරසිරි සද්ධම්මවංශ මහානිකායේ උතුරුමෙද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මාදම්පේ සරණතිස්ස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොරෝනා වසංගත ව්‍යාප්තිය අද පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීමත් සමග
දිගින් දිගටම අපි කියා සිටින්නේ PCR පරීක්ෂණ ප්‍රමාණය අපි වැඩි කරන්නට ඕන. මේ වන විට PCR පරීක්ෂණ ප්‍රමාණය රට තුළ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් නිහල PCR යන්ත්‍ර අද අපේ රට සතුව නැහැ. අපිට අහන්නට තිබෙනවා වැදගත් ප්‍රශ්නයක්. පහුගිය කාලයේ පුරාවටම විදේශ රටවලින් ලැබුණු ඒ ආධාර උපකාරවලින් ඇයි ගුණාත්මක භාවයෙන් ඉහළ PCR යන්ත්‍ර අපේ රටට ලබා ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළේ? සෞඛ්‍ය අමාත්‍යාංශය තුල අද අකාර්යක්ෂමතාවය ව්‍යාප්ත වෙලා. කොරෝනා මර්ධන ව්‍යාප්තිය සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දුන් වෛද්‍යවරුන් අද ඉවත් කරලා තවත් වෙනත් හිතවත් කණ්ඩායමක් මෙය මෙහෙවීම තුල මේ වැඩසටහන අකර්මණ්‍ය වෙලා තිබෙනවා කියන කාරණාව මුරුත්තෙට්ටුවේ අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එනිසා විශේෂයෙන්ම මේ කොරෝනා මර්ධනය වාද බේද නොතකා යාළු හිතවත්කම් පසෙක දමලා අපි දැවැන්ත ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් හැටියට ක්‍රියාත්මක කළ යුතුමයි. මෙවර උසස් පෙළ විභාගයේදී හෙට දින පැවැත්වීමට නියමිත ගිණුම් කරන විෂය සඳහා සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට සිසුන්ට අවස්ථාවක් ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. එමෙන්ම හෙට දිනේදී අපේක්ෂකින්ට විභාග මධ්‍යස්ථාන සඳහා පැමිණීමට අවශ්‍ය සියලු පහසුකම්ද ලබා දී ඇති බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. අපොස උසස් පෙළ විභාගයේ ඉදිරි දින කිහිපයේ කටයුතු හෙට දිනේ ආරම්භ වෙනවා. සෙනසුරාදා දින ආරම්භ වෙනවා. තවත් දින 6ක් තමයි ඉතුරුව තිබෙන්නේ. ඒ වගේම විෂයන් 13ක් ඉතුරු වී තිබෙනවා අපිට විභාගයේ පැවැත්වීම සඳහා. විශේෂයෙන් මතක් කරන්නට ඕන ගිණුම්කරණයේ විශේෂදී අපි මෙවර පහසුකමක් අතරේක පහසුකමක් ලබා දීලා තියෙනවා. සාමාන්‍ය කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට සෙනසුරාදා දිනේ පැවැත්වෙන්නේ ගිණුම්කරණයේ දෙවෙනි ප්‍රශ්නපත්‍රය. ඒ අනුව පළවෙනි පත්‍රයේ ඉදිරිපත් කරන දිනෙදිත් යම් යම් ගැටලු ඇතැම් විභාග ශාලාධිපතිවරුන් වෙතින් සිදු වූ බව වාර්තා වුණා. ඉතාම දැඩි ලෙස මා කියා සිටිනවා ඕනෑම වර්ගයේ කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට අවකාශ තියෙනවා මේ දරුවන්ට. විශේෂයෙන් වැඩසටහන් සැලසුම් කළ නොහැකි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්නයි අපි අවසර දීලා තියෙන්නේ. මෙම විෂය සඳහා කිසිදු ගැටලුවක් නැතුව මේ සඳහා ඉඩකඩ සපයන ලෙස සියලුම ශාලාධිපතිවරු වෙත මම මේ අවස්ථාවේදී දැනුම් දීමක් කරන්න කැමැතියි. යම්කිසි ගැටලුවක් ඇතනම් එය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විමසීමක් කරන්නට පුළුවන්. එසේ නැතුව දරුවන්ට එවැනි අවහිරතාවයක් ඇති නොකරන ලෙස දැඩි ලෙස මා කියා සිටිනවා. මාස කිහිපයක සිට මහියංගරණ ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ දෛනික ජීවිතයට තර්ජනයක් වූ වන අලියකු දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලා ගැනීමට වනජීව නිලධාරීන් සමත්ව තිබෙනවා. මාස කිහිපයක සිට මහියංගරණයේ අවට ගම්මානවල ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් දේපළ සහ නිවාසවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසිරුණු වනාලියෙක් වනජීවී නිලධාරීන් එක්ව අල්ලාගෙන තිබෙනවා. ඒ සොරපුර වැව ආසන්නයේ සැරිසරමින් සිටියදී මෙම වනාලියා මෙලෙස අල්ලා ගැනීමට පෙර ඊයේ අලුයම සොරපුර තලංගමු ප්‍රදේශයේ නිවසකට දැඩි ලෙස අලාභ හානි සිදු කර තිබෙනවා. එම නිවසේ නිදා සිටි පුද්ගලයෙකුටද මේ හේතුවෙන් තුවාල සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් මහියංගනේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල කළ මෙම වනාලියා අල්ලා ගැනීමේ මෙහෙයුම සඳහා වනජීවී නිලධාරීන් 25කට අධික පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අපේ මධ්‍යම කලාපේ මාපාකඩ ඊට පස්සේදී ගිරාදුරු කෝට්ටේ කාර්ය මණ්ඩල සියලුම දෙනා එකතුලා තමයි කරේ. මම හිතන්නේ ඒ ඵලය අපි නෙලා ගත්තද මේ සම්බන්ධයෙන් අපි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහතුන්ට මධ්‍යම කලාපයේ සහකාර දස් වෙනුවෙන් කිලීමට ප්‍රතිපාදන ලබා දීම සහ ඒ කාර්ය මණ්ඩල ලබා දීම මගේ කෘතඥතාවය මේ අවස්ථාවේ පුද කරනවා. අපේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙලා මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂතුමා මම හිතන්නේ විශේෂ මැදිහත්වීමක් කළා. වෙනත් නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා මම හිතන්නේ මේ කාර්යයට උර දුන්නා. මේ අලියා ගෙන යාමට කටයුතු කිරීම මම හිතන්නේ බොහොමත් අපි ස්තුති වෙනවා ගම්වාසීන්ට.
කොරෝනා අවදුර මැඩලීම සඳහා ප්‍රබල ප්‍රයත්නයක නිරතව සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය නිලධාරීන්ගේ දෛනික රාජකාරී බය ප්‍රවෘත්ති විශේෂාංගයක් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයා වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතා පත් කර තිබෙනවා. එයා වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙසද කටයුතු කරන අතර නොවැම්බර් මාස 2 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ සියලුම නිලයන්ගේ ප්‍රයෝජනීය සඳහා අලුතින් ඉදිකරන ලද කියෝස් සුබසාධක වෙළඳසල විවෘත කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එමෙන්ම මෙම අවස්ථාව සඳහා යුද හමුදා නාවික හමුදා ගුවන් හමුදා සහ පොලිසිය සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන්ද සහභාගී වී සිටියා. COVID-19 වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහනක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදු කෙරුණා. ඒ ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සහ ඇඹිලිපිටිය පොලිසියේ මැදිහත් වීමෙන් නාවික හමුදාවේ කාර්යය සහ කාර්තව්‍ය ඉටු කිරීම වෙනුවෙන් දශක 4කට අධික කාලයක් අනිබිභවනීය සේවයක් ඉටු කළ වීරයා සහ ජගතා නමින් හැඳින් වූ නෞකා ද්විත්වය නාවික හමුදා සේවයෙන් ඉවත් කිරීමෙන් පසු ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේදී මුහුදුබත් කිරීමට කටයුතු කළා. ඒ ත්‍රිකුණාමලයේ මුහුදු ප්‍රදේශය තුළ કૃතිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහායි. එම පුවතත් සමගින් අපගේ प्रधान प्रवृत्ति विकास मिन्नीमावट पत्न यलिथमे रात्रि नवे तिस्पाट अपगे रात्रि प्रवृत्ति विकास शुभ संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න